අයිබෝන් යාළුවනේ සුබ දවසක් කියලා ඔයාලා සිරු දෙනාම පිළිගන්න අපේ ටෙක්සප් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ චයිනීස් TV board එකක් කොහොමද නිවැරදිව දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදියට මේ TV එකට තියාගන්න කියලා. ඉතින් අපි ඒකට තෝරගත්ත Panasonic CRT TV එකක් අඟල් 21 එකක්. ඉතින් බලමු මේකේ මේ තියෙන board එක අයින් කරලා අලුත් board එක කොහොමද මේකට තියාගන්න කියලා. මේ board එක ඇවිල්ලා මේ අකුණු ගහලා අකුණු දෝෂයක් ඉඳ මේකේ ගොඩක් ඩැමේජ් වෙච්ච බෝඩ් එකක්. ඉතින් අපි මේ බෝඩ් එක අයින් කරලා අලුත් බෝඩ් එකක් තියෙන හැටි තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මේක තමයි බෝඩ් එක, අලුත් බෝඩ් එක. මේක අපි කොළඹින් ගත්තේ පල්ලි හරස්සේදීන්. මම ඔයාලට පේනවා බෝඩ් එක. बॉक्स ओपन कर रिमोट कैटलॉग कत्तीमतर अड़क उपकरण कत्ती वायर कॉर्ड मीतम बोर्ड अड़क रिमोट මේක විල්ලා එකේ ඩයග්‍රෑම් එක මේක සම්පූර්ණ සර්කිට් බෝඩ් එක විස්තර පිටිපස්සේ තියෙන සර්විස් මැනුවල් ටික. මේක සර්විස් මැනුවල් එක පස්සේ පිටිපස්සේ තියෙන වලක තියෙනවා. ඉස්සරහින් ප්‍රින්ටඩ් බෝඩ් එකේ ඩයග්‍රෑම් එක තියෙනවා. පිටිපස්සෙන් තියෙන සර්විස් මැනුවල් වෙනස් කරගන්න පුළුවන් ටික. තියෙන බෝඩ් එක ස්ටෑන්ඩ් එක මත තමයි බෝඩ් එක තියෙන්නේ. මේ අමතර කොටස් ටිකේක ඉතින් ඔයාලා මේ පිට අලුතින් කිතුච්ච කෙනෙක් නම් අපිට subscribe කරන්න මතක තියාගන්න අනිවාර්යෙන්. subscribe කරොත් තමයි ඉතින් අපි අලුතින් දාන හැම වීඩියෝ එකම ඔයගලන්ට එසනින් දැක බලා ගන්න පුළුවන් අවස්ථාව හම් වෙන්නේ. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන් අනිත් අයටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ තියෙන්නේ එකට හම්බෙච්ච අනිත් වයර් ටික. මේක ඇවිල්ලා IC කෝඩ් එක ස්විච් එකකුත් එක්ක තියෙන්නේ. මේක තියෙන්නේ ඔයගලන්ට මේ ස්විච් එක පාවිච්චි කළාත් ඉතින් හදන්න පුළුවන්. නැත්තම් TV එකේ පාවර් බෝඩ් එකේ තියෙන ස්විච් එක පාවිච්චි කළාත් ඉතින් මේ හදා ගන්න පුළුවන්. අමතර මයික්‍රෝ ස්විච් පැනල් එකක් තියෙනවා. IR සෙන්සර් එක තියෙනවා. ඒක වෙනම වයර් කරලා තියෙන තමන්ට ඕන තරම් සවි කර ගන්න පුළුවන් පහසුව පේනවා. ඉතින් මේ බෝඩ් එක අපි හයි සවි කරන්න කලින් ඉස්සෙල්ලා බලන්න මේකේ ඩ්‍රයි තියෙනවද කියලා, ලූස් කනෙක්ෂන් අතර මේ කැලි සමාරක්ක පුරුදුලා තියෙනවා, ගැලවිලා තියෙනවා චෙක් කරලා බලවෝනේ. මේ බෝඩ් TV එකට හයි කරන්න කලින් මේ ටික බලලා ඉන්න ඕනේ. පස්සේ අපි මේ කොටස් ටික පාර්ණ ටීවී මේ CRT ටීවී එකට සවි කරගමු. මේ තියෙන්නේ ප්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එක. මෙතන චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක තියෙනවා. බෝඩ් එක ගොඩක් පොඩි දැන් එන බෝඩ් එක. අපිට ඒක නිසා ඇති මොනි ටීවී එකට හයි කරගන්න පහසුයි ප්‍රමාණයෙන් පොඩි නිසා. මේ තියෙන්නේ වර්ටිකල් යෝක් කොයිල් එකට යන මේ जैक के हाई करने थे ना और भी ना हॉरिजॉन्टल पत्ते वर्टिकल पत्ते हाई भी ने पिन हाथ रहते ने थी ने इटम यहाँ पर तीन तीन ने साइज एडजस्टेबल कर गाना पुलवांगी थी रे हॉरिजॉन्टल पत्ते में गात प्लाई बैकिंग ने फीन ठीक है इटम अतर इतर प्रीशेड देगा थी ना हॉरिजॉन्टल पत्ते एडजस्टेबल कर गाना पुलवांगी रे ते पत्ते रह देगा ने මේ රීසෙට් එකෙන් අපිට පුළුවන් tire දෙපැත්තට අඩු වැඩි කරලා ගානට හදාගන්න. මේක ඇවිල්ලා වෝල්ටේජ් ඇඩ්ජස්ටබල් කරන පින් එක. එච් අවුට් එකේ වෝල්ටේජ් එක අඩු වැඩි වෙන්නේ මෙතනින් කන්ට්‍රෝල් කරාම තමයි. එච් අවුට් C එත යන කරන්ට් එක 90 144 පාරසයක් අපිට මේ රීසෙට් එකෙන් වෝල්ටේජ් අඩු වැඩි කර ගන්න පුළුවන්. මේ තියෙන සවුන්ඩ්ස් පැත්ත සවුන්ඩ් IC එකක් දාලා තියෙනවා මේකේ. සමහර බෝඩ් වල සවුන්ඩ් IC දෙකක් තියෙනවා. මේ තියෙන ජංගල් IC එක
सिस्टम ऐसी किया ना तभी देख मेरे मतलब तानिया ऐसी का क्या नहीं मिले आठ पे ना मेरे पत्ते बाल ना वाला मेरे के लूज कनेक्शन लाई वाके थी ना ये वहाँ दागा नॉनी मैं चाइनीज बोट निसा मैं गुड़ाक मैं प्रमितिंग बाल आई तो मैं काफी यार निवारित दिन में हाइकर गया था तभी तो मैं बोर्ड दिन ऊपर में प्रयोजन एक गांड पुलवा एक ना और उधर देखा तो ना कुनाक मेरे पाव इच्छिकर ना पुलवा अभी दीपु समारा बोर्ड ने अभी तो ना और उधर देखा ने मैं और उधर तूने हाथर पाव इच्छिकर ना किसी मने डाकने तो मैं ती ने अभी फैन ही कुछ गाता मैं फैन का कनिवार है वो दान ना मेरे को दमत मैं बोर्ड के यार अनावश्यक रास्ते ना सब है तेने तेगा अडू ही नो तो मैं फ्लाई बैक वर्टिकल आईसीयू वगे मैं पावर आईसीयू मैं पावर ट्रांसिस्टर के हिम मैं कल्पवत में वैडी ना तो ये आगे बोर्ड के रात ने समय गुडा कॉर्डिन को तुम चाइनीज बोर्ड बड़ा रात ना बोर्ड डोल्ट सापेक्ष का था मैं तीन अरब अमुद्रा गुडा बाल नहीं सा फैन का दाने के तमें गुडा में वैदे का तेल नहीं फैन के दान को मैं फैन के हुलंग बुलवन तरंग है तुलट इन्हें भी दिए तमें ये दागा ना होने अपने देगा है कि निदिवार इन्ना नंग को हम देखिए ला मगर ट्वेल्व और मगर हाथर के पंगे फैन ने काफ़ी एक करंट गुण मैं मम्मी करंट गुन फिर वाला पिंडन अभी वाला पेना चपर का उठा डायोड खरा आई ट्वेल्व वोल्ट करंट का मेरे अभी साउंड आईसी के बेटे अभी ट्वेल्व वोल्ट सप्लाई का प्रधान कंडेंसर के दिनों डायोड लेने स्मिथ कंडेंसर के हारसी हत्या यूएफ एक दाने एक रतपाट वायर का मेरी ने एक කළුපාට වයර් එකක් දුන්නාම අපිට ෆෑන් එක වැඩ කරන තත්ත්වයට හදා ගන්න පුළුවන්. ඉතින් මතකයි ඔයාලා මේකට ඩයෝඩ් එකකුත් යොදන්න. මුදලා මේ ෆෑන් එකට අමතර ඉලෙක්ට්‍රොනික කන්ඩෙන්සර් එකකුත් දාන්න 470 UF වගේ එකක්. එතකොට අනවශ්‍ය හම් ශබ්ද හැරීමේ නික නවතින. මේක තමයි යෝක් කොයිල් එකට යන වයර් හතර. ඒකේ වලට පේනවා මේ රතු පාටයි නිල් පාටයි සුදු පාටයි කළු පාටයි වයර් හතරක් තියෙනවා. पिस्सल लाइक कनेक्ट करेगा मम्मी कट अत पार्ट वायर का भी एच आउट के सी ए का तीन फिन ने कट सारी करेगा थी मेरे अत पार्ट नील पार्ट वायर का होरिजनल पैटर है ना योग को लेकर होरिजनल पैटर आई थी वायर देगा नील पार्ट आई सुधु पार्ट वायर देगा तो मैं वर्टिकल पैटर आई थी वायर देगा मैं पेन नहीं वायर हतर वाला तो मैं का नॉट क्लिप पे का मैं क्या लूँ इतनी टी दहाया इत दहाया एक ही ना प्लाईबैक ट्रांसफॉर्मर है का इतना आप मिन्ने में गम में का पावर चिकन ना मैं ईएचटी स्फा ग्राउंड के में कीला थी नहीं मैं गार्ड कीला थी नहीं मैं किंता मैं के मैं अनोट क्लिप पे गया हूँ हम अनोट क्लिप पे अगर खारांट का इस्फाक करने से बहुत ही नेत्री ना මේක නිකන් ග්‍රීසියක් වගේ නමුත් මේක වේලුණාට පස්සේ ගම් එකක් වලට පත් වෙන පැයකම පැය දෙකක් තුනක් වගේ කාලයක් යන මේක වේලෙනවා මේක අපි ඇනෝ ක්ලිප් එක ටියුබ් එකට හයි කරන්න කලින් ටියුබ් එක හරි හොඳට සුද්ධ කරගන්න ඕනේ පැට්‍රල් මොන හරි දාලා හොඳට සුද්ධ කරගන්න දූවිල්ල ගතිය අයින් කරලා ඊට පස්සේ අපි මේ ගම් එක මේ ගාඩ් එක මේ ගාඩ් ගම් එක මේ විදිහට අපි මේ ගා ගන්න ඕනේ වටේ මේකට ඔයාලට මේ හීට් සිංක් මේ පාවිච්චි කරන්න පුළුවන් අර මේ කම්පවුන්ඩ් වගේ එකක් නැත්තම් මේක වඩා සුදුසුයි ඉතින් ඒකට වැඩිය මේක එකටම එන මේ ගම් එකක් නිසා මේ විදිහට අපි කර මත ටිකක් වටේ ගා ගන්න ඉතුරු ටික අපි ඇනෝඩ් ක්ලිප් එක වටේ දා ගන්නවා ඊට පස්සේ මේ ඇනෝඩ් ක්ලිප් එක අපි නිවැරදිව ටියුබ් එකට හානියක් නොවන විදිහට සවි කර ගන්න ඕනේ ඔයාලට මේ EST ස්පාක් ගාඩ් කියන ගම් එක වලට ඉලෙක්ට්‍රොනික කඩල වලින් ගන්න පුළුවන් මේ देसी पन हाथों से कभी देना मिला कभी देना होता मैं आकर रहता मेरे लोक के काफी नहीं है ना कारण को डब को बला ही पसे मैं एक लोक कर गाना में गान तो लोक कर गाना में गम में गान थे वटे गाला गत्तर पसे मैं क्या पै तूना को क्या ना कुटे उधर वेली ना इधर पसे मैं क्या बहु काले पावची रन पुलम मैं क्या वटे दूवील ले रंगना पसन्यक ने स्पार्क करने तो कुटे मैं क्या तक तरह කාලයක් කීබෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් එක උපක්‍රමයක් තමයි මේ ඉන්නේ මේ අපි මේ වගේ පොඩි මුද්දකුත් දාගම ප්ලාස්ටික් මේක මේ පරණ බෝඩ් එකෙන් ගත්තේ අපි මේක දාගත්තා මේ කාලවශයෙන් තිර මේ ඇතිලෙන ස්වභාවයේ
මේ අඩුවෙනා වයර් එක මොකද මේක හයි වෝල්ටේජ් එකක් යන නිසා. ඊට පස්සේ අපි නෙක් කාඩ් එක හයි කරගමු. මේ තියෙන නෙක් කාඩ් එක මැද තියෙන සුදු පාටින් CRT බේස් එක වලට පේනවා. මේක තමයි ග්‍රවුන්ඩ් එක, සෙට්ටින් ටියුබ් එකෙන් එන ග්‍රවුන්ඩ් වයර් එක. මේක අපි අනිවාර්යෙන් CRT කාඩ් එකට මේ සෙට් කරගන්න ඕනේ. ඒත් එක කියන්නේ ඔකට තමයි. හරි, දැන් අපි එක සෙට් කරන අපි දැන් මේක ටීවී එකට සම්බන්ධ කරගමු. ටියුබ් එකට මේක ටියුබ් එකට සම්බන්ධ කරනකොට ඔයාලා පුළුවන් තරම් මේක බොහොම ප්‍රයෝගයෙන් ටියුබ් එකට වැඩි බරක් නොදෙන විදිහට මේ විදිහට සවි කරගන්න. මොකද නැත්තම් ටියුබ් එක කරගාගෙන යන පුපුරන්න තියෙන ඉඩ කඩ වැඩි මේක වීදුරු නිසා හරි ශක්තිමත් බවින් අඩු නිසා. දැන් මේ විදිහට මේකත් හයි කරගත්තා. ඊට පස්සේ අපි කීපෑඩ් එකයි IR සෙන්සර් එකයි පවර් LED එකයි තියෙන පොඩි කොටස් දෙකක් මේ පින් දෙකට සවි කරගමු. මේවායි තියෙනවා, මේ පැත්තකට තමයි සවි කරගන්න පුළුවන් ලොක් තියෙනවා පැත්තකට. ඔයාලට පේනවා ඒක දැක්කහම. සාමාන්‍ය ගන්නට සවි කරගන්න ඕනේ. නැත්තම් මේවා ගොඩක් වෙලාවට පිටිපස්සෙන් ඩ්‍රයි ලූස් කනෙක්ෂන් වෙන්න තියෙන ස්වභාවය වැඩි නිසා අතේ ගන්නට සවි කරගත්තාම හරි මේ විදිහට. මේ තියෙන්නේ අමතර AV ඉන්පුට් එකක්. AV 2 විදියට එන්නේ. මේක තමයි වීඩියෝ 2 කියලා විදියට එන්නේ. මේ ඔප්ෂන් එක AV 1 AV 2 කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒක අපි ඉස්සෙල්ල එකක් මේ බෝඩ් එකට සෙට් කරගමු. ඊට යටින් වලට පේනත් මේ තියෙන AV 1 මේ AV 2 එක යට තියෙන AV out එක බෝඩ් එක යට. ඒ AV out pin සෙට් එක. ඒකෙන් අපිට තව TV එකකට ගන්න පුළුවන්. ලයින් එකට දෙන්න පුළුවන්. කියන්නේ මෙතන DVD ප්ලේයර් එකක් ගහලා මෙතනට ඔයාලට සැටලයිට් එකක් ගහන්න පුළුවන්. ඒ විදිහට තියෙන එක අපිට රිමෝට් එකෙන් ෆන්ක්ෂන් මාරු කරගන්න පුළුවන්. මේක තමයි මේකට හම්බෙන AC කෝඩ් එක. ස්විච් එකකුත් එක්ක තියෙන අපි AC කෝඩ් එක මේ PS එක ගාව තියෙන ප්ලග්ඉන් එකට ප්ලග්ඉන් කරගමු. ඊට පස්සේ යාළුනේ අපිට තියෙන මේ තියෙන PS එක ප්‍රධාන මේන් PS එක. ඊට පස්සේ අපි මෙන්න මේ කොටසත් සවි කරගමු. මේක තමයි ඩීකසින් කොයිල් එක. කියන්නේ මේ PTC කොයිල් එක කල ඉදිස්ටබල් ඉන් මේකෙන් ටියුබ් එක. මේ කොටසත් අපි සවි කරගමු. මට මේ කොළ පාටින් පේන්නේ කෑනලක්. ඒක තමයි PTC එක විදිහට මේ චයිනිස් බෝඩ් වල එන්නේ. අනිත් ඒවා මේ පොඩි බොක්ස් එකක් වගේ එකක් එන්නේ. මේක ස්පීකර් වයර් එකත් අපි කනෙක්ට් කරගමු. හරි, මේ තියෙන 12 වෝල්ට් ෆෑන් එක අපි දැන් බලමු. ෆෑන් එක කොහොමද මේකට කනෙක්ට් කරගන්නේ කියලා. වලට මම කලින් කිව්වා වගේම රතු පාට වයර් එක කළු පාට වයර් එකට අරගෙන අපි කළු පාට වයර් එක රිමෝට් එක සවි කරමු. ඊට පස්සේ මේ රතු පාට වයර් එකට මේ ආකාරයට ඩයෝඩ් එකක් හයි කරගමු. ඊට කලින් අපි හීට් සේව එකක් දාගන්න ඕනේ. එතකොට ඒක මේ ෂෝට් වෙන්නේ අරින් නෑ. මේ විදිහට ඩයෝඩ් එකක් සවි කර ගැනීම යාළුවනේ. ඉතින් මේ ෆෑන් එකේ කල්පයාත්මක් පොඩ්ඩක් වැඩි වෙනවා. මේ එතකොට ෆෑන් එකට සාමාන්‍යයෙන් උපරිම වෝල්ටේජ් එකක් නැතුව යම් කිසි ප්‍රමාණයක් අඩු වෙලා යන්නේ මේ ඩයෝඩ් එක නිසා. ඊට පස්සේ මේකට කන්ඩෙන්සර් එකකුත් දාගන්න මතක තියාගන්න. මේ ඩයෝඩ් එක මේ ෆෑන් එක පැත්තට 470 වගේ යූස් එකක් දාගත්තා නම් ඇති හොඳටම. මේ එතකොට මේ අනවශ්‍ය හම්මාර එහෙම නැහැ. කුපිරිසුදු මේ සවුන්ඩ්ස් පැත්තේ එහෙම එතකොට මේ ඇහෙන ප්‍රශ්නයක් නැතුව. හරි, දැන් ෆෑන් එකත් අපි සවි කරගත්තා ඒ විදිහට. දැන් අපි මේකට කරන්ට් එක දීලා බලමු කොහොමද යාළුවෝ මේක වැඩ කරන්නේ කියලා. මේ පවර් ස්විච් එක ඔන් කරගෙන අපි ඉස්සෙල්ලාම සප්ලයි දෙමු. ප්ලග් කරගෙන ඉන්න කොහොමද කියලා බලමු. දැන් දෙවරට පේනවා ෆෑන් එකක් වැඩ කරනවා. ෆෑන් එක වැඩ කරනවා. පවර් LED එකක් පත් වෙලා තියෙන්නේ දැන්.
බලමු ස්ක්‍රීන් එක කොහොමද කියලා. ආරේ මේ ස්ක්‍රීන් එකත් ඇවිල්ලා තියෙනවා වලට පේන ස්ක්‍රීන් එක ඇවිල්ලා තියෙනවා. නමුත් දෙපැත්තට වැඩි හොරිසොන්ටල් පැත්තෙන් අඩුයි, වර්ටිකල් පැත්තෙන් ගොඩක් වැඩි වෙලා තියෙන. ඇදලා තියෙන දැන් අපිට තියෙන ස්ක්‍රීන් එක හදාගන්න. අපි ස්ක්‍රීන් එක ඉස්සෙල්ලාම සර්විස් මෙනු වලින් හදන්න පෙර ටීවී එකෙන් හදාගන්න විදිහ මම ඔයාලට කියන්නම්. ඔයාලට පේනවා මෙතන ප්‍රීසෙට් එක තියෙනවා. මේ ප්‍රීසෙට් එකෙන් වෝල්ටේජ් ඇඩ්ජස්ටබල් කරන්න පුළුවන්. නමුත් මේකේ ඔයාලා පුළුවන් තරම 110ට අඩු ප්‍රමාණයක් එච් අවුට් එක ගන්න විදිහට වෝල්ටේජ් ඇඩ්ජස්ටබල් කරගන්න ඕනේ. මොකද මේ නැත්තම් මේ කැලිය අනවශ්‍ය විදිහට රත් වෙනවා. මේක එච් අවුට් හරිය මෙතනින් ඔයාලට හොරිසන්ල් අර අඩු වෙච්ච ටික ඇදලා ගන්න පුළුවන් මේ ප්‍රීසෙට් දෙකෙන්. මෙතන අපි ෆෑන් එකකුත් දෙන හින්දා ඔයාලට ඉතින් මේක වෝල්ටේජ් 115කට වගේ වැඩි කරගත්තට ප්‍රශ්නයක් නෑ. මේ විදිහට අපිට අතනිනුත් මේ එච් අවුට් එක ෆ්ලයි බෑක් එකේ පින් ටිකනුත් හදා ගන්න පුළුවන්. ඊට අමතරව තව සමහරක් ටීවී වල මේ ස්ක්‍රීන් හොරිසන්ල් පැත්තෙන් අඩු ප්‍රශ්නයක් ආවද මලට මෙන්න මේ වගේ පොඩි ටිප්ස් එකක් මම ඔයාලට කියලා දෙන්නම්. මේ වගේ මේ මයිලර් කන්ඩෙන්සර් එකක් අරගෙන මේකේ තියෙන මේ C ග්‍රවුන්ඩ් අතර තියලා තියෙන 912J 1600 වෝල්ටේජ් කින් කන්ඩෙන්සර් මේ මයිලර් කන්ඩෙන්සර් එකටම ඔයාලට පුළුවන් මේ තවත් මයිලර් කැපැසිටි එකක් පැරලල් කරගන්න. ඉතින් ඔයාලට ඒකට 153J 1600 වෝල්ටේජ් වගේ එකක් හෝ එහෙම නැත්නම් ඒ කිට්ටුවෙන් යන 103 වගේ එකක් යදලා ඔයාලට පුළුවන් ස්ක්‍රීන් මෙන්න මේ විදිහට හදාගන්න. මේ ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් විතරක් ඔයාලට වෝල්ටේජ් ඇඩ්ජස්ටබල් නොකර හදාගන්න පුළුවන්. ඒ කියන්නේ වෝල්ටේජ් 110 මේ C වෝල්ටේජ් 110 මේ තියෙද්දි එච් අවුට් එකේ ඔයාලට පුළුවන් මෙන්න මේ C එකටත් මේකේ තියෙන E එකටත් එන මේ හයි වෝල්ටේජ් කන්ඩෙන්සර් එකටම මේ කැපැසිටර් එක මේ පැරලල් කරගන්න. එතකොට ඔයාලට ස්ක්‍රීන් එක ගොඩක් zoom වෙන එකස් වලට අඩු කරලා හදාගන්න තමයි තියෙන්නේ. සමහර ටීවී වලට අපි දන්නවා මේ මේ බෝඩ් එක මැච් වෙන්නේ නැහැ මේ යුනිවර්සල් කිව්වට. ගොඩක් මහත් සමහර ටීවී වලට නම් ගොඩක් හරි ඉක්මනට ෆිලිප්ස් පැනසොනික් වගේ ටීවී වලට මේ ගොඩක් ඉක්මනට මේක තියන්න පුළුවන්. චයිනීස් ටීවී වලට සමහර ටීවී වලට ටිකක් අමාරුයි තියෙන ප්‍රොඩක්ට් මේක වෙනම අපි දන්න දැන් උදාහරණයක් ලෙස Sony TV එහෙම මේ කාඩ් එකත් එක්ක වෙනස් කරාම නේද බලන්න. මම පේනවා දැන් ස්ක්‍රීන් එක යම්තන්තරට ඇවිල්ලා තියෙන්නේ. බලමු මේ වෝල්ටේජ් කොහොමද කියලා අපි මේක තියාගත්තේ. මෙතන ස්චවුට් එකට යන ඩයෝඩ් එකේ වෝල්ටේජ් එක ෆ්ලයි බෑක් එකට යන වෝල්ටේජ් එක අපි චෙක් කරගමු. ඔයාලට පේනවා 110ට මම හදාගෙන තියෙන්නේ. ඒක 110ට හදාගත්ත වෝල්ටේජ් එක. මම මෙතන 110 වෝල්ටේජ් එක හදාගත්තේ. මම ෆෑන් එකකුත් මේකට දාලා තියෙනවා. ඔයාලට මීටතර වෝල්ටේජ් අඩු කරන්න පුළුවන්. තවත් හොඳයි බෝඩ් එකේ කල්පනාත්මක ගොඩක් වැඩි වෝල්ටේජ් අඩු වෙන තරමට. එතකොට මේ වර්ටිකල් IC එච් අවුට් අනවශ්‍ය දෙයක් රත් වෙන ස්වභාවය අඩු වෙනවා. මල් වෙන 110 11 111 අතර වගේ වෝල්ටේජ් එකක් දැන් තියෙන දැන් ටීවී කොන්නලා තියෙන මේ වෙලාවේ. දැන් මල් වෙන ස්ක්‍රීන් එක සම්පූර්ණ නැවිලා තියෙනවා. අපි දැන් බලමු මෙනි වැඩ කරනවා ස්ක්‍රීන් එකත් ගන්න තියෙන අධ්‍යයක් හරහෙමේ නෑ. ගොනු සර්විස් මැනුවල් ගන්න හැටි මෙන්න මේක තියෙන රිමෝට් එකේ පොඩි සිදුරක් ඔයාලට පේන. ඒ සිදුරට පොඩි මේ වගේ කුකුරකින් ටච් කරාම සර්විස් මෙනු ඩිස්ප්ලේ එකේ මෙන්න මේ විදිහට එනවා යාළුවනේ. ඔයාලට පේනවා දැන් සර්විස් මෙනු එනවා. අපි බලමු දිස්සේ මේ තියෙන සර්විස් මෙනු. මේක මුලින්ම තියෙන කලර් සිස්ටම් වෙනස් කරගන්න හැටි. ඊට පස්සේ තියෙන ස්ක්‍රීන් එකේ මේ වර්ටිකල් හොරිසන්ල් පැත්ත වෙනස් කරගන්න මෙනු එක. ඒ මෙනු එක ඔයාලට මේ යන්න පුළුවන් මියුට් කියන බටන් එකෙන් ඉදිරියට එක එක පේජ් එකකින් පේජ් එකට. ඔයාලට පේනවා දැන් ඇවිල්ලා තියෙනවා මේක මෙනු එක. අපිට තියෙන මේක මේ arrow key ටික පාවිච්චි කරලා එහෙට මෙහෙට අපිට අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට මේක අපිට ඔයාලට පුළුවන් මේ දැල් වගේ මේ කොටු දැලක් වගේ දීලා තිනම් අපිට screen size හරියටම තියාගන්න. ඒක ඔයාලට display button එකෙන් ගන්න පුළුවන්. මේ එළිය මැදින් පොඩ්ඩක් ස්ක්‍රීන් පොඩ්ඩක් වැඩි කරගමු ෆ්ලයි බෑක් එකේ. ફોકસ කියන කන්ට්‍රෝල් එක අඩු වැඩි කරගෙන ඔයාලට මේක බොඳ වෙන බොඳ ගතිය ක්ලියර් කරගන්න පුළුවන් ෆ්ලයි බෑක් එකේ තියෙන. දැන් ඔයාලට පේනවා අපි ගාන්ට මේකේ හදාගත්තා. අපිට දැන් තියෙන මේ අනිත් සෙටින්ග්ස් සඳහා ගන්න. මේකේ පුළුවන් FM රේඩිය කීටන් තියෙනවා මේකේ. ඔයාලට FM ඔන් කරගන්න පුළුවන් තුන්වෙනි පේජ් එකට ගියාම. දෙවෙනි පේජ් එක ගිහලා ඔයාලා යටම ගිහිල්ලා ඒකේ තියෙන මෙනු ඕපන් කරගත්තාම එක වින්ඩෝ කෙනෙක් එක දාගත්තාම යටම තියෙන ඔප්ෂන් එකෙන් ඔයාලා පුළුවන් ඉදිරි පේජ් වලට යන්න සර්විස් මෙනු වලින්.
මේක ඩයග්‍රෑම් එකේ තියෙනවා මේක යන ක්‍රමය. අපි දැන් මේ සෙටින්ග්ස් අදාහ ගත්ත දෙ පැත්ත ඔරිජිනල් පැත්තත් හරි වර්ටිකල් පැත්තත් හරි මේ ෆීඩ්බැක් වෙනවා මේ කැමරාව අපි ළඟ වැඩි නිසා. දැන් ඔයාලට පේනවා මිනිහම ගානට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් මේකට වීඩියෝ සිග්නල් එකක් දීලා බලමු කොහොමද කියලා. අපි DVD player එකෙන් AV සිග්නල් වීඩියෝ සිග්නල් එකක් දෙමුකෝ. මේ AV2 කම්පනන්ට් දෙක අපි දීලා බලමු. හරි අපි දැන් එකට වීඩියෝ සිග්නල් එකක් දුන්නා. දීලා අපි බලමු දැන් මේක AV TV වල තියෙන අපි මේක AV2 එකට දාගමු. TV වල තියෙන වලට පේනවා අපි මෙතන මේක AV TV බටන් එක තියෙන මෙතන මේ තියෙන AV TV බටන් එක ඉතින් අපි AV1 එකට දාගමු ඉස්සෙල්ලම. හරි ඒක තියෙන AV2 එකේ වලට පේනවා වීඩියෝ සිග්නල් එකක් ආවා. දැන් කලස් හැම ගාන්ට තියෙනවා ඩිස්ප්ලේ සයිස් උත් ගාන්ට තියෙනවා. කලින් තිබුණ පැත්තට මහා සමාන දැන් ටීවී බෝඩ් එක තියෙනවා. නේද ටී බෝඩ් එක මේක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඔයාලට තේරෙන ඇති ටී බෝඩ් එක මම මේවා හරියට ඉන්ස්ටෝල් කරලා ෆාර්මසියාගේ ටීවී එකට තියාගන්න ඉන්නේ. මතක තියාගන්න සියාගේ ටීවී එකට මේ නිතරම චයිනිස් බෝඩ් එකක් තියනවා නම් පුළුවන් තරම් මේ පකරණ බෝඩ් එක හදන්න බැරිම නම් විතරක් තියන්න. තියන්නේ අපි දැන් ටී බෝඩ් එක මේකට තියලා ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මේකේ අනිකුත් කොටස් ටික මේ නිවරදිව මේ ස්ථාන වලට සවි කරගන්න පවර් ස්විච් තියෙන තැනට පවර් ස්විච් කී AV ඉන් අවුට් ජැක් ටික ඒ විදිහට තියලා ඔරිජිනල් තත්ත්වෙන් හදාගන්න පුළුවන් පරණ බෝඩ් එකේ කොටස් අපිට උපයෝගී කරගෙන ඉතින් ඒක කස්ටමර්ස්ට ඒ විදිහට දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. තියාලුනේ මම හිතනවා ඔයාලට ලොකු දැනුමක් ලබා ගන්න ඇති ටී බෝඩ් එකක් කොහොමද දීර්ඝ කාලයක් පවතින විදිහට මේ තබා ගන්න කියලා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙන ගිහිල්ලා නම් ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්.